සෙංකට කලපුරවරේ මහහෝර දල්තා මාලිකාවේ විරා්‍යමානව වැඩසිටින ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ වාමස්ශත්‍රී ධන්තතාතුන් වහන්සේගේ පෙහිට ආරක්ෂාව ඔබ සියලුතිනාටම ලැබේවායි අප ප්‍රථමයම ප්‍රාථනා කරනවා. සරහපතුනි පන්සිල් සුරකින දැහමි සමාජයක් ලොවට දායත කිරීමට මාර්ගය කියාදෙන, දිදුල බෞදතරූ පහනි நாලිக்காවනපින් පරபுූ සන්ධ්‍යයාමහිදී. ඔපට සනිවේදන කරන උතුම් සජීවී ධර්මදේශනාව මෙලෙස ආரம்භ කරන්නටයි අදව සේදී අප මේ පලාපරොත්තු වන්නේ. සුපින්හතුනී අද මෙව උතුම් සජීවී ධර්මදේශනාව මෙහෙවී වෙනුවෙන් සිදුකොට පදාල පාත නමස්කාරපූරක ආරාථනා පිරිගනිමින්, මේ පුං්ඥවන්ත වූ දම්සබහමන්ට පේවෙත, අදවසේදී වැඩම කරන්ට යුතුනු පින්වත් ස්වාමින් වහන්සේ, ගොතටුව චන්දන විහාරය කරු විහාරාධ හිපති මර්ගම සිරී වජරඥාන ධර්මායතනයේ ආං්චාරය ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික අවසරයි නම කියන්නට පූජනීය හිගුරේ පඥ්ඥාසේ කර පින්වත්ස්වාමින් වහන්සේ අප ප්‍රථමයම සාධනාදනක්වා පිළිගෙන ඇසිටිමෝ. සාතු සාතු සාතු. සුපිමතුන මේ උතුම් සජීවී ධර්මදේශනාවසඳහා ද දවස්සේදී පිම් පරභූ දායකත්වේ ගෙන කටයුතු කරනු ලබනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බනුවර වික්ටෝරියයා ප්‍රාන්තයේ අංක තුන්දාස් එකසේ හැට අට ලිපිහහි පදිංචි, රංචිත්ත සිල්වා මහත්මා ප්‍රේණුකා මහත්මිය දෙමුතු පුතනුවන් සහ මංජලි ලේලී යන ඒ පින්වත් පිරිස විසින්. පින්නතුන් අදවස්ේදී අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. ඕස්ට්‍රලියාවේ වෙසෙන රංජිද්ධ සිල්වා මහත්මාගේ හැත්තෑවන ජන්මතිනය නිෙමිත්තෙන් එතුමාට නිදුක්නීරෝගේයේ දීර්කාශ ප්‍රාථනාව නෙකරන්නටත්. එවගේම රංජිත් මහත්මාගේ සහ රේණුකා මහත්මියගේ දෙපාශ්වේම මිය පර්ලවගිය දෙමෝපියන්ටත් සහෝදරීන් දෙදෙනටත් සහ මියපර්ලවගිය සීර්ම ඥාතීන්ටත් පු්ඥා මෝදනවා නෙකරන්නටත්. මාස දෙකකට පෙරම පල්ලවගිය මැලේසිාවේ සුනේත්‍රා නෝනිස් ඥාති සොවිරිියටත් සහ කුමුතුනී ත්‍රිකාවෙල ඥාති සොවිරිටත් පං්ඥාන් මෝතනාවන්නේ කරන්නටත් එවගේ මෙම ධර්ම දේශනාව සඳහා අප සැමකටනාවෙන් වැඩම කළ දේශකයණන් වහන්සේ වන පූජනය ගේ පඥාසේ කර ස්වාමීින් වහන්සේටත් ඒවගේම අවසරයි පූජනීය කහකොල්ලේ සෝම්වංශ ස්වාමින් වහන්සේටත් නේදුක් නීරෝගයේ දර්කාශ ප්‍රාර්ථනාවනක් කරන්නටත්ඒවගේම අපවති වදාළ අවසරයි නම කියන්නට නඋයනේ අර්යතම්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන අපවති වදාළ සියලුම මහාසංගරත්නයට නිවන්සුව ප්‍රාර්ථනාවනෙක් කරන්නටත්ඒවගේම දිදුල මාධ්‍යචාලයේ සභහපති ස්වාමින් වහන්සේ වන අවසරයි නමු කියනට පූජ ෙනිය මාලිකාවිලේ අස්සජී පින්වත් නායක ස්වාමින් වහන්සේටත් දිතුළ සමස්ත කාරි මණ්ඩලියටත් නෑදෑ හිතමිතරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්මදේශනාවට සවන්දීමට සූදානමින් සිටින පින්න්නතුන් සැමටත්, නෙදුක් නීරෝකී සුව ලැබී සුවදායිකපතිපදක්කින්. ඉක්මම් භවයකදීම උතුම් වූ චතුරාර් සැත ධර්මයා පෝද වී අමාමහා නිවනි නිස්සැනසෙත්වායි ප්‍රාථනාව නෙක්තරන්නටත්. අදන උතුම් සජීවී ධර්මදේශනාවේ පින් පරබූ දායකත්වේ දරණ සුපින්හතුන් මේ මොහොතේදී අරමුණ වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්හතුන මෙතැන් සිට මේ උතුම් සජීවී ධර්මදේශනාව මෙහෙවන හැටියට අතිකෞුරුවනය පින්වත් ස්වාමින් වහන්සේට පාදනම ස්කාරපූඩකව ආරහථනා කරමින් අප මෙතැන් සිට මේ උතුම් ධර්මදේශනාව සමකින් මෙච්චතංයුක්දව ඒකාක්මික වෙමූ. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලි සු අත්‍රගච්චන්තුදිීවෙතා සද්දම්මං බුනිරාජස්සෙ සුනන්තු සගග මොක්කදං දම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්ම සබනෙකාලු අයං බදන්ත දම්ම සවනෙ කාලු අයං බදන්ත නමුතස්සෙ බගෙවෙතු වරහතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු අරහතු සම්ම සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙතු අර අතු සම්මාසම්බුද්ධස්සෙ අයංමි භන්ති ජූතිපාලෝමානවෝ सहायो पिय सहायो इमं भगवा पब्भाजेतुति अतिनुतेभन्ते अन्योकोचि मया अत्ति महाराज अत्तिमहाराजवेहलिङ्गं नाम गामनिगमो तत्तगतिकारो नाम कुम्भकारो සෝමේ උපට්ටා ආකෝ අග්ගුපට්ඨකෝති සන්ධාවන්ත පින්වත්නී ටේවී දිදුල බෞද්ධනාලිකාවස්සේ විකාසනය කරන මේ සජීවී ධර්මාණු ශාසනාව ශ්‍රභනයකිරීමටයි මේ සැදහැති පින්වත් සෑමදනාම. බොහෝම ස්‍රද්ධාවෙන් සූදානංව සිටින්නේ. අදාපේ ධර්ම දේශනාවෙහි දායකත්වේ භාරගෙන කතය ුතු කරන්නේ. පස්ටේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්තේ අංක තුන්දා සෙකසේ හැටාට ලිපිනී පදිංචි, රංජිද්ධ සිල්වා මහත්මා කරේනුකා මහත්මිය දිමුතු පුතුනුවන් සහ මංජරී ලේලිය ඇතුළුමේ දරුවෝ. සෑමදනාම් එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් පින්කම සිද්ධ කල්ල බලාපොරොත්තු වන්නේ ඔස්ට්‍රලියාවේ වෙසෙන රංජිද්ධ සිල්වා මහත්මාගේ හැත්තෑවන උපන්දිනයේ නිමිති කරගෙන එතුමාට නිදුක් නිරෝග සම්පත්තියේ චෙඩ ජීවනය දීරුගාවි සම්පත්තිය ලැබේවා විජ්‍යස්ශ්‍රී ජයස්ශ්‍රීමා බෝහහාම් දුරන්ග පිහිටආශිරවාදය. අපේ රංජිද්ධ සිල්වා මහත්මාට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ගේ රංජිත් මහත්මගේ සහරේනුකා මහත්මනයගේ දෙපාර්ශවය මියගිය දෙම උපියන්ටත්. ඒවාගේම සහෝදරියන් දෙදනාට සහ බිය පල්ලව සැපත්වනු සීලුම ඥාතියෙන්ට පිංහනුමෝදන් කරලා මීට මාස දෙහෙකට කලින් මිය පල්ලව සපත්වන්ටේ දනු මෙලේ සියාවේ සුනේත්‍රා නෝනිස් ඥාති සොහියුරියටත් ඒෙවාගේම කුමදුනී ත්‍රිකා වෙල ඥාති සොහියුරියටත් ප්ඥාණුමෝදනා කිරීම. එවාගේ අපවත් වී වදාල බෝධිසත්ව ගුණෝ පේත නායුුණේ අරිය ධම මහා ස්වාමීද්‍රයන් වහන්සේ ඇතුළු. අපවත් පී වදාල සීලෝම සාමීන් වහන්සේලාට පුුණ්‍යාන මෝදනා කිරීම. ඉන් දේශනාවටට මාතෘකා වසේනුත් දෙමව්පියන්ගේ ගුණ දෙමවපියන්ගේ වටිනාකම පිළිබඳව දේශනාව සිද්ධ කරන්න පුළුවන්නම් උදයි කියලා. ඉල්ලීමක් කරපු නිසා වෙන් පින්නතුනේ. ධර්ම දේශනාවට මාතෘකා වසයෙන් තබාගත්තේ මජජිම නිකායේ දෙවෙනි කොටසේ ගටීකාර සූත්‍ර දේශනාව. බොහෝම ලස්සන දේශනාව පින්නතුන් අහලතියන දේශනාව. මේ ගටීකාර සූත්‍රයේ පෙන්න්නතුනි ආරම්භවෙන්නේ මෙහෙමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසරු දන වූවේ. චාරිකාවේ හැසිරන කොට පින්නතුනි එක්තාර එක්තනාා ප්‍රදේශයකදී බුදුරජාණන් වහන්සේ පෙන්න්නතුනි හිනා සිනා පහල කලා. සාමානීින් බුදුුවරු නිකං හිනාවෙෙන්නෑ. එතකොට එතනහිටපු ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමිණී භාගතුන් වහන්ස ඇයෝබහන්සේ හිනාාවුනේ. ආනන්ද අතීතේ මේ නගරය සෑම සපසම්පතින්ම මේ නගරයකේ වේහැලිඟ කියන ගම සීම සැපසම්පත්තයකින් අඩුවක් නැති නැත්තං සැපසම්පත්වලින් පරිපූර් නගරයක් බවට පත්වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙේ යානන්ද කාශ්්‍යප කියල සම්මා සම්බුදුරජණන් වහන්සේ නමක් මේ නියම්ගම ඇසුරු කරගෙන වැඩවාසය කරනකොට මේ ස්ථානයේ වැඩයිඳලා භික්‍ෂුන් වහන්සලට ධර්ම දේශනාවක් කළ.ඇ පින්නතුන්ටි හිතෙන්න්න පුළුවන් මීට කලින් මෙතන කාශ්‍යය බුදු හාමුදුුව භික්‍ෂන් වහන්සලට දේශනාවක් කලා නං ඒකමතක් කලා බදුහාමුදුරුවෝ හිනා යන්න කියලා. සිනා පහලවෙන්නේ ඇයි කියලා. පින්වත්නී මෙහෙම සිනාපහල කලාම අනිවාරයෙන් ආනන්ද හඳුරුහනම ඇයි සිනාපහල කළේ. එතකොට ඒ කාරණාව මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේට බොළුවන් මහජනතාවට අපිට කාටත් වැඩ පිණිස දේශනාවක් කරන්න මේ හරලස්සන දේශනාවක්. ඒදර රකාශ් බුදාරෙන් කාල වෙන කොට පින්නතුන් කවරුද්දන්නවා මිනිස්සුන්ගේ පරමාශ පෙන්නතුනි අවුරුදු විසිදාහයි. විවස්ස බුදු හාමුදුරුව මේ ලෝක අවුරුදු අසූ දහසකල් ජීවත්තල යි පිණිවන් පෑවේ. ඊට පස්සෙ පහළ වනා සිකිී බුදුරජාණන් වහන්සේ අවුරුදු හැත්තෑ දහසක්කල් මේ ලෝක ජීවත්තල පින්වන් පෑවා. ඊට පස්සෙ පහලෝ වනා වෙස්සබු බුදුරජාණන් වහන්සේ පෙන්නතුනි අවුරුදු හැට දහසක්කල් මේලෝක ජීවත්තලලා පිණවන් පෑවේ. එතන ඉන්ඳලා ක විසිනමයක් ජනකං කිසිදු බුදුවරයෙක් පින්නතුනි මේ ලෝකෙ පහළල වුණනේ නෑ. ඒ කලප විසනමයකට පසෙ තමයි පහලෝනේ කවුද කකුසන්ද බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ජීවත් වනේ අවුරුදු හතලිද්දාහක් ජීවත්තලා පින්ණිවන් පෑවා. දැන් ඒ කියන්නේ පනස්දාහට ලෝකයේ පරමාශ ති බිච්ඥ කාලයේ පින්නතුනි බුදුගෙනෙක් පහලවුනේ නෑ. ඒ පනස්දා හිනිකම පින්නතුනි ගැවිලීක්ිලා ගයා. නනාග දුරජන්හන්සේ අවුත්ති ාහක් ජීවත් වුණ කාශ්‍ය පාපේ මේ දැන් අපේ බුදු හාමුදුරුව කියන කාශ්්‍ය බදුජන් වහන්සේ අවුරුදු විසිදහසක් කල් මේ ලෝක ජීවත් වනා. අපේ බුදු හාමුදුරුව අවරුදු වසුවක් මේ ලෝක ජීවත් වනා. එතකොට මේ ස්ථානයේ වැඩඉඳලා සිනා පහල කලාම ආලන්ද හාදුුරුව වහනව ඇයි වාමිනිි සිලා පහල කළේ. ආනන්ද මෙතන ඉඳගෙන කාශ්‍ය බුදුහාම්දුරු මට කලින් භික්‍ෂූන්ට අවවාධයක් ධර්ම දේශනාවක් කල තියෙනවා. අ එතකොට තමයි නන්ද හාමුදුරුවෝ කියන්නේ එහෙනං සාමීණී භාගතුන් වහන්සමන් දෙපට සිවර ලස්සනට හදලා එළලා අතුරල දෙන්නම් සාමීණි මෙිහි වැඩයිඳගෙන ඔබවහන්සේත් අපිට ධර්ම දේශනාවක් කරන්න. එතකොට බුදු හාමුදුරුවනේ මේ ස්ථානය තතාගත බුදුරු දෙනමකගෙන් පාදර් පර්සයට පත්ච්ච ූර්්‍ය භූමියක් බවට පත්වනවක ව්වා. තවත් කියනවා නං සම්මා සම්බුදුරණණ වහන්සේලා දෙනමත් විසි පරිබෝ කරන ලද ස්ථානයක් බවට මේ ස්ථානය පත්වෙනවා. අන්නතකොටන බුදු හාදුරු දේශනා පටන්කත්තේ. මේ ගොඩාක් පින්නතුනි කේවෙන්නේ දෙමවප්පියන්ගේ වටිනාකම දෙමව්පියන්ගේ ගුණ දෙමවපියන්ට සලකපු හැටි පුදුම ලස්සනට පින්නතුනි මේ දේශනාව පැලි වෙනවා. ඒ නිසා යම් දරුවෙක් දෙමවපියන් හොඳරට පෝසණය කරන්නවන මතක තියාගන්න මේ දේශනාව හැටියට. ඕ කෙනෙකුට පින්නතුනි ආදර්ශය වගේම අවවාදය වගේම අනුශසනාවත් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ විත රක් නෙවෙේ පින්නතුම් කවුරුත් දන්නවා තතාගත ලෝතුරා බුදුරජාන් වහන්සල පවා ඒ සැලකිල්ල පින්නතුනි බොහො හොඳට සිද්ද කලාා. ඉති මේ දේශනාව කියනවා ආනන්ද ඒ කාලේ කාශ්්‍යව බුදුරජාණන් වහන්සේ මෙතන ආරාමයක් තිබුණ. උන්වහන්සේ මේ වැඩේ ඉන්නකොට ගටීකාරනම් කුම්ඹකාරය එකනෙක් කුඹල් හදන මනුස්සේක් තමයි කාර්ශය බුදුහාන්දුරුවන්ගේ අග්‍ර උපස්ථායිකය බට පින්නතුනි පත්තුනේ ගිහි අග පැත්තෙන්. ජෝතිපාලක් වියල මානවකයෙක් තමයි මේ ගටීකාරග පින්නතුනි හොඳම යාළවා කවුද ජෝතිපාල. දිනක් ටකාර ජෝතිපාල මානවකය අමතල කියනවා බුදුහාමුදුරුව බලන්න යම කිව්වා තිපාල මානමක කියනවා ඔය බුදු හාමුදුරු බලනකින් මට ඇති වැඩක් නය කිව්වා. ආපව් ගටීකාර කියන වෙහෙම කියන්න එපා මම කියනට යංකු බුදු හාමුදුරු බලන්න අනේ මටඔය බුදුහාදුරු බල වැඩක්නැ කිව්වා මෙදේශනා වැඩක් කියනවා යහළු ගටිකාරය ඒ මුඩු මහනා දැකීමෙන් මට කවර ප්‍රෝජනයද කියලානවා එහව වචනකු පාච්චිළ. විටි පස්සේ ගටීකාර කියනවා එහනං අපි නාන සුනු අද කලකන සබං. අරගෙන අපි නා්‍ය යංකව්වා. නා්‍යයන්න කිවවාම් පින්නතුනි එකට කැමැතිවුන එක ඟැවුණා. දැන් දෙන්නම පින්නතුනි ඔයට ගියා නාන්න. නාන්‍ය ගිය පවෙලාවෙත් ඕන බලන්න පින්නතුනි ගටකාර ජෝතිපාල මානවකයට කියනම යහළු ජෝතිපාල කාශය බුදුරජන් වහන්සේ වැඩසිටන ආරාමේ තියනම ළඟ අපි දෙන යමු බුදු හාමුදුරු හම්බ වෙන්න දැබලන්න පින්නවතුනි දියම කල්ල්‍යයා මිත්‍රයනනි කවද ටිකාර. ිිි යං කියලකව බෑකිව්වා. එතකොට නාන්‍යයංකිවව හාකිව්වා. එතකොට ගටිකාර දන්නවා මේම ටිකටි ටි ටික ටිකටික ලංවෙන්නේ ලංකරන්නේ මගේ යාලුව වෙන මොකටවත් නෙවෙේ බුදු හාමුදුරුගාාවට. සහර වෙලාවට දුර වැඩිවුනාමත් ඉන්න බෑකනවනි. ගමන් වහන්සේ වැඩ. එතකොට මේම ටික ටික ටිකටික කාශය බුදු හාමුදුරුවන් ටයි. ටේකාර මේ ජෝතිපාල තමන්ගේ ප්‍රියත්තම යාලුව ලංකරන්න පෙන්න්නවතුනි උස්සාාවන්ත වෙන්නේ. ඉදැන් ඉතින් නාන ගිහිලත් කතා කලානෙ ඒත් පෙන්න්නවතුනි බෑැකිව්වා ඉල්ලීම් ප්‍රතික්ෂයප කරා. ඊට පස්සේ ඕන බලන්න මේ දේශනාව කියනවා ගටේකාර කරපු දේතමයි නාන ඇඳීවත්තේ ඉනකඩින් අල්ලා ගැෙන. එකන මේ කියන පින්නතුන දියරෙද්දනනි දියරෙද්දෙන් අල්ල ඇදල කිව්වා යං කාශය බුදු හාමුදුරමුණ ගැහෙන්න්න පින්නතුනි. ත් ගසල දමල ජෝතිපාල මානවකකවා ඒකත් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ගටීකාර කරපු දේ තමයි පින්නතුන් කාටත් මතකයි ජෝතිපාල මානවක යගේ පන්නතුනි කෙස්වැටියෙන් ඇද්ද. කෙස්වැටියෙන් ඇදලකිව්වා යං කාශ්‍ය බුදු හාමුදුරු හබ වෙන්න. සාමාන්‍යෙන් පින්නතුනි කෙනෙක්ගේ කෙස්වැටියෙන් ඇද්ද කියලා කියන්නේ ඒ කතාකරන්න නරකදයකට නෙවෙයි. කෙස්වැටියෙන් අදන්නේ කෙස්වැටියෙන් අදලා අල්ලන්නේ පින්නතුනි වෙන කිසිම දේකරනෙමේ හොඳ දේකට. කොහොම හරි ජෝතිපාල මානවකය පින්නතුනි එක දන්නවා. එදා කෙස්වැටියෙන් ඇදලා මේ දේශනාව කියන්නේ කෙස්වැටියෙන් අල්ලා ගෙන කාශය බුදු හාමුදුරු දකින්නට යමු කියලකව හම. ජෝතිපාල මානවකල්පනාකන්නවා ගටීකාර කියන්නේ පහත් ජාතිකුලේ ඇති කෙනෙ. ඒ කියන්නේ මෝ කුම්භ කාරයෙක් එහමනැත්තං කුමල් හදන මනුස්සේ එකැන පහත් කොලේ න පින්නතුනිි හොමත්. මෙබඳ කෙනෙක් මෙබඳ දේකට කතා කරන්නේ වෙන කිසිම දේකටනෙේ හොඳදේකට වෙන්න ඇති කෙලා හිතා ගැෙන අනේ පින්නතුනි කැස් වැටියෙන් අල්ලා ඇදගෙන යන්න හදනකොට මෝ කල්පනා කලා යංක වකාශය බුදු හාමුදුර හඳ වෙන්න. ඊට පස්සේ මේ දෙන්නම කෞද පින්නතුනි ගටේකාරයි ජෝතිපාල මානවකය දෙන්න මේ යනව බදු හාමුදුරුවන් බෙන්න්න. ගි කාාරණන් පෙන් වතුතිනි බුදු හාදුරුවන්ට වැඳල පැත්තකින් වාඩියනා ජෝතිපාල මානවකය බුදු හාදුරුවන්ක පිසඳ බහම ලසන්නනගතාා කරලා පැත්තකින් වාඩියයවුණා. වාර්ණන්ට පස්සේ ගටීකාර කියනවා සාමිනිි භාගතුන් වහස මේ මගේ හොඳම යාළුවවා. මගේ ප්‍රියතම යාලුව බුදු හාමුදුරුවනි මේ තමයි මෙයාගැෙනම තමයි ජෝතිපාල බුදුහාමුදුරුවන මේ ජෝතිපාල මානවකයට බණ ටිකක් කියන්න කිව්වා. තුනි බුදහාම කාශ ද දුර කල සිදියීමේ කියන්නේ කාශය බදුදහාමුදුතුරුව ජෝතිපාල මානවකට බනකිව්වා. ඒ බනකින්වට පස්සේ අත්ති සයින්ම සන්තෝෂභාවයට පත්ච්ච මේ ජෝතිපාල මානවකයා මේ බුද්ධ දේශනාව සතුටිං පින්නතුනි පෙළිගත්තා. ජෝතිපාල මානවකයා කාශය බුදුහාමුතුරුවූ සකසා වැඳ පැදකුණු කොට ගියාට පස්සේ ජෝතිපාල මානවකයා ගටීකාර කුම්බ ගටි කාට කතා කලහනවා ඔබ මේ දහම් අසතත් ගිහිගේ නික්ම පැවිදි වන්න ඇතිේ ඇ කෙලව ඒ නි මෙච්චර ලස්සන දහම ඔන්න බලන්න පින් නොතුන මේ වෙනස කියනෙ ක්වට වෙන හැටි. ද ගටේකාර තමයි අමාරුවෙන් අමාරුවෙන් ඇදගෙනගේ ජෝතිපාලව බුදු හාමුදුරගාවට. දැන් එයා එයා කියන ජෝතිපාලමානවකයා එක බනපදේ යහලා දැන් යාලුව ගංහම චිමචර හොඳ දහමත් ීදී යෝයා මහන න්න ඇත්. ගටිකාරම කදන්නවද කිව්වේ. මෙන් අපේ දේශනාවට පින්නතුනි එන්න පුළුවන් තැන. ගටීකාර කියනවා ජෝතිපාල ඔබ දන්නවන. අන්ද වූ මාගේ මහළු මවපියෝ දෙදනාම පෝෂණය කරන්න බව ඔබ නොදැන් හිද කියලාහනවා. මගේ අම්මයි තාත්තයි දෙන්නම අන්දයි. ඒ අන්ද මවපියෝ දෙන්න පෝෂණය කරන්නේ මම. මහනව නොත් කෞද මගේ අම්මයි තාත්යි පෝෂණය කරන්නේ. එතකොට ජෝතිපාල කියනවා එනම් ගටේකාර ඔයාට බෑහණෙ කොහොමත් මහන වෙන්න ඔය තත්ව යනුව. එනම් මම කාශ්‍ය බුදු හාමුදුරුවගා පැවිදි වෙන්නම් කිව්වා. අනේ පෙන්න්න තුනි ගටේකාාර පුද්දුම සතුට වනේ. මට බැරිදේ මට බැරිවුණු දේ. මගේ යාලු හහිරි සවරක් පුොරව ගන්නව වනම් මට කොච්චර වටනවබද මට කොච්චර පින්ද. අන්න කල්්‍යයාන මිත්‍රියෝ පින්න තුනි. අන්න සත්පුරු සයෝ. මේ දෙන්නමට පසුදා පින්නතුනි. භාගිවතුන් වහන්සේ කාාවට ිහිල්ල. එදානං පලවෙනි වතයි වැන්දි ගටිකාර විතරයේ. ජෝතිපාල වැදි නෑන. අද දෙවිනිව ශකාෂය බුදුහාදුර ලන්න යනකොට දෙන්නම දෙන්නම කියන්නේ ජෝතිපාලමනකයක්ත් පින් නතර බලන්න ොක භාගතුන් මාහතර දන ගල හොදයටට වඳනාගල්ල යුනාට පස්ස කියනවා සාමීනිි භාගතුන් වහන්ස මේ ජෝතිපාලමානවකයට එදා ඔබහන්සකින් බනහල හරියට පැහැදිලා. බුදානේ මෙයා ටෝනලු මහනවෙන්ට. ඉන්නතුනිී කාශ්‍ය බුදු හාමුදුරුවෝ ජෝතිපාල මානවකය පැවිදි කළ. ජෝතිපාල මානව ජෝතිපාල සාමීන් වහන්සේ උප සම්පදා කළා. උපසම්පදාවෙන් මේ දේශනාව කියනව අඩ මසකට පසුව ඒන මාස භාගයෙන දවස් දාහතරකට පස්සේ කාශය බුදුජාන් වහන්සේ පින්නතුනි චාරිකාවේ හැසිරමෙන් ක්‍රම ක්‍රමෙන් ටිකෙන්න්ටික භාගතුන් වහසේ බරණැස් නුවරට පින්නතුනි වැඩම කළ කවද කාශ්‍ය බුදු හාමුදුරුවෝ. ඒ භාගතුන් මාසේ ඉසිපතන මිගදාය වැඩවාසේ කළ එකල කිකීනම් කසී රජ කෙනෙ. උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කළ බව අහලා වාහනයකින් ඇවිල්ල බොහෝම රාජානු භාවයෙන් ඇවිල්ල පින්නතුන නිවාහනයෙන් බැස්සේ. බැහැලා කාශ්්‍යව බුදුරජාණන් වහන්සේට නමස්කාර කල්ලා මේ කිකී කියන ජඩරුව කියේනෝ පින්නතුනි සාමීනී භාගතුන් වහන්ස මට ධර්මයේ දේශනා කරන්න ධර්මය දේශනා කළා මේ බව මේකින් සතුටුණු මේ කි රජ්ජුරුවෝ, කාශ්්‍යය බුදුරජයන් වහන්සේට ආරාධනා කරනව ස්මීනී, භික්‍ෂු මහා සංඝයා සමග ධානට වඩින්න කියල මං ඔබහන්සේට ආරාධනා කරනවා. ඒම කියල පින්නතුනි රජතුමා නික්ම ගියාට පස්සේ පසුදින් රජතුමා තමන්ගේ නිවස්සේ. සුවන්ද රත්හැල් සහලි බත් මේ සියල්ලම පින්නතුන සූදානන් කළ දානයට වඩින් ලෙස පින්නතුනි දැන්නවා. භාග්‍යවතුන් වහන්ස රජමාලිගාවට වැඩම කරලා ප්‍රනේත ආහාරපානාදිය පින්නතුනි උබලඳලා. පිළිගැවුවට පස්සේ ශ්නක්කොම කටියයුත වසඟුණනාට පස්සේ මේ කිිකෙන් රජ්ජුරුව පුංචි මිටි ආසනයක් කරගෙන වාඩිියෝ. වාඩි වුණනාට පස්සේ කියනව ස්වාමීණි භාගතුන් වහන්ස ඉල්ලීමමන ප්‍රතික්ෂේප කරන්න එපා ංඟගෝ වහන්සේට ආරාධනා කරනවා මේ බරණැස් නුවර බුදුහාමුදුරුවනේ මේ තුන්මාසේ වස් වසන්න ඕන බලන්න. රජ කෙනෙක් දැන් ආරාධනා කරනව කාටද කාශ්්‍යම බුදුරජාණන් වහන්සේට මේ තුම්මාසේ වස්වාසය කරන්නේ කියලා. කාශය බුදුහාමුදුරුව එක හෙලාම පන්නතුනි ඒ ආරාධනාව ප්‍රතික්ෂප කලා. රජ්ජුරුුවෝ අහනවා ඇ ස්වාමි රජගෙනෙක් වන මම ආරධනාවක් කලාට පස පිළි ගන්න බැරි. දෙවිනි වතාවත් බෑකිවෝවා තුංගනි වතාවත් කාශ බුදු හඳරු බෑ කියල අන්තිමටකිකී රජ්ජුරුුවෝටයක් අමනාපෙන් වගේ අහනවා සාමීනී මට වඩා උපස්ථාවක ගොබහන් සිටින්නවද. මං කරන ආරාධනාව වහන්සට පිළිගන්න බැරි. කාශය බුදුරයන් වහන්ේ මතක් කරන ම හරජ. වේහ ලිගනම් නියම් ගමී ගටීකාරනම් කුම්ඹකාරයා මාගේ අග්‍ර උපස්ථායකයා අය. මහරතුමනි. ඔබට බුදුරජාන් වහන්සේ මාගේ බරණැස්නු මම මාගේ ආරාධනාව පිළිගත්ත නෑ කියලා වස්සසන් ආරාධනාව පිළිගත්ත නැහේ කියලා ඔබේසිත විපරීත හිතක් බවට දැන් පත්තල තිය නිමං එක දන්නවා නමු ඔබට ඇතිවුණු මේ සිතිවිල්ල. මගේ අග්‍ර උපස්ථායක ගටයකාරට මේ දුන්නස කවදාවත් ඇතිවෙන්නේ කිව්වා. රජතුමනිනිගන ඔබතුමාට මම ආරාධනා පිළිගත්තනැහෙ කියලා යන්තන් ගරි කේන්ත ගිය ඒකන මෙක කියන්නේ. නමුත් ගටේකාර ඔහ කුඹල්කරුවේ. වලංහදලා ජීවත් වෙන්නේ. එතුමා කවදාවත් ඔය වගේ දෙයක්පුුණනාානං කවදාවත් කේන්ති ගන්න එකනෙමිකවේ. හයතුමනි මතකතියාගන්න ගටීකාර බුදුන්සරණ ගියා. ගටීකාර දහම් සරණ ගියා, ගටීකාර සගුම් සරණ ගියා. ඒ විතරක් නෙවේ සතුන් මැරීමෙන් හොරකං කිරීමෙන්, වැරදිකාම සේ වන කිරීමෙන් බොරුකීමෙන් මද පමා දෙකට හේතුන් රහමෙරික් වෙන් වූයේ. චල ප්‍රසාධී යුත්්ත කෙනෙක් තමයි ටි කාර කලගන්නේ. ආරේ කාන්ත සීලිින් යුත්ත කෙනෙක්. චතුරාරි සත්‍ය නිසක සැකයක් කිසිම සැකයක්ක හුට නෑ යම්කිසි කෙනෙක් චතුරාර් සත්ත්‍යය පිළි ඳව සැකරනව නම් එයටට දහම පිළිගන්න කොහොමත් බැපින්නතුනි. ගටයකාර චතුරාර් සත්‍යය පිළි ගත්තු කෙනෙක්. එක්වේ ලක්වලදා මෙ දෙස නම කැනෙ ඒක බත්තිකව බඹසර වෙසිමින් එකන ගටයකාර පින්නතුනි එකවේ ලයි කන්නේ අනු බව කරන්නේ. සිල්වත්ව ඒවාගේ කල්්‍යාන මිත්‍රියන් ඇසුරෙන් යුත්තව මැනි ක්‍රන්්ඩිදී ආදිය පරිහරණය නොකරයි. තමන්ගේ සියතින් පොළබ හැරීමක් අවක් කවදාවත් කනන්නේ එකට කෙනෙකුට ඉෙන්න පුළුවන් එඒන මේ මනුසේ වළන්හද ජීවත්ව ොද පොහර ැතන් කියලලා. පින්නතුනි දේශනාව කියනවා ඉවුරෙන් ගෙලිහුණු හෝ. මීියන් නැගූ හෝ. මැටිවෙතොත් ඒවා කඳකින් ගෙනවුත් මැටිබඳුන් සාදා. බලන්නක ඒ කැන පින්නතුනි දැන් සමාලාට යවුරු කඩාාවැටිනවනි යවුරු කඩාවැැටනම ඒත් ඒ මටි තමයි ගන්නේ මේ වලං හදන්න. එම නත්තං මීයෝ පින්නතුනි මේ පොළොව හාරමණ අන්නේඒ මැටි තමයි ගන්නේ වලං හදන්න. යමෙකුට යම්බඳ බලදක් අවශ්‍යනම් ඒට සල්න විදිහයටට ඒ බලද හදල දෙනවා හැබැයි කවදාව සල්ලි ගන්න. මොනවද කියන්නේ. ඔය බාන්්ඩ අරගෙන යන්න ඒකට කමක් නැහැ ඒගන හාල් මුං කඩල ආදී යමක් තබා කැමැති බඳුනක් රැගැන ලෙස මයි පින්නතුනි ගටි කාර කියන්නේ. ඒවට සල්ලි ගන්නෑ ඒවට හිලව් වෙන්න අර තමන්ගේ කවුරුපෝසනය කරන්නද. අනේ පින්නතුනි මේ අන්ද දෙමව්පියො දෙන්න. බල කොච්චර වටින පුොතෙන්ද කියලා. කොච්චර වටින පොතෙන්න්ද. ඉති ඒවගේ දරුවෝ අදවුනත් පින්නතුනි අම්ම තාත්ට වෙනම ෙවල්. මතාතර වෙනවා උපස්ථායක. ඒ අමතාත්තට බනක්කානා හදල්ල දේලා. අමතාත්තන කවදාවත් මේ කල්පනා කරකර ඉන්නට ඉඩ නොදී. සමහර දරුවෝ තමන්ගේ අම්මතාත්තා විදේශගතව එක්කරගෙන ගිහිල්ලා. ඒවයි කිසීම පින්නතුනි අඩුවක් පාඩුවක් නැතුව සියලු ආරක්ෂාව සියලු සංවිධාන සියලු සැප පහසුකං ඒවාගේ ධර්මේ පැත්තෙන්ද ්‍ර්ධාය පැත්ෙන්ද ඒවාගේ බුදුහාතුරන්ට පපුදන්න මල්ද කිීම දේ ක ඩුවක් නතුව පින්නතු නිැලගනවා. එකන තමන්ගේ ශ්‍රස්සාාවත් කරගෙන අම්මටත් සලක්ගෙන තාතන සලගෙන ඒ වගේ සලකන දරුවෝ අද නැතුවනේ පින්නතුනි. ඉතිරිසා මේ අම්මතාත් දෙන්න ඔස්ට්‍රලියාවේ මිල්බනුවර හිතිියත් ඒ දරුව පෙන්න්නතුනි ඒ පුතා, බොහෝම හොඳත මේ අම්මතාතර සලකනවා. ඒ විතරක් නෙවෙයි මේ හැත්තෑවැනි උපන්දිනේ වෙලාබවෙත් මෙබුදු පින්කමක් කල තාත්තට පියණන් වහන්සේට ආශිරුවාද කරන්න පින්න තුනි කල්පනා කලෙත්තේ නිසාමයි. නිසා මේ දේශනාව ඒඇත්තන්ට බිතරක් නෙවෙයි පින්නතුනි අපි කාටත් අම තාත්තල ඉන්නමනි. එස එබඳ ඇත්තන්ට පින්නතුනි මේ දේශනාව මහෝපකාරී වෙනවා පින්නතුනිීය කාන්තයි. න් බලන්නකු මේ දරුවා නැත මේ ගටේගාර වලංහදලා ඒවා විකුණන් නැතුව ඒ වරගෙන මිනිස්සුන්ට කියනවා කඩලට එකක් මුග ටකක් කවප ටික් ගැදදුුටකමක් නෑ සල්ල ේප ත් අරගන්න වෙනම හොකොටවත්නේ අන්ද දෙමවපියෝදන්න පෝසනය කරන්න අද මහළු මවපියන් පෝසනය කරයි පංච ඕරම්භාගය සංයෝජන අන්න බලන පින්නතුන සක්ාධිට්චි විචිච්චා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ සංයෝජන පහ ෂ කිරීමෙන් ඕපාතිකව ඒ බ්‍රහ්මලෝකයේ ආපසු නොයනුස්භාවඇත් එහෙදීම පනිවන් පායි. එතකොට පින්නතුන ගටීකාර කියන්නේ කෞද හිම් පින්නතු අනාගාමී කෙනෙක් නේද අනාගාමී කෙනෙක් නේද එතකොට. එහෙ වෙලක් පන්නතුනි බලන්න ොකො දෙමව්පියන්ට සලකන හැටිය. පින්වත්නී ඉට පස්සේ කාශබුදු හතුරුවකෙන මහ රජ මම එක එක් කලක ක්ේහෙලිග කියන නියම්ගමේ වාසය කරනකොට පෙරවරවේ සවරු හොඳට හැ පුරවගෙන පාත්‍රය අරගෙන ගටිය කාරගෙ එකන ගෙදුරට ගියා පින්ඩ පාති. නොට ටිකාර ගෙදර හිටිය නෑ. ගෙදර හිටිය අන්ද අම්මයි තාත්තයි විතරයි. මමැහවා අම්මතාත්තකෙන් අමිතතාත්්‍ය ගටීකාර කෝ අනේ කාශය බුදු හාමුදුරුවනේ අපේ පුොතා බැහැරට ගියා කිව්වා. සාමීණ කිසිමදේකට මුකුත් හිතන් එපා න භානමි අම්මතාත්තයකෙන් පුදු ්‍රද්ධාවක් පින්නතුනි. මෙය අන්ද අම්මයි තාත්තයි කියනවා. සාමීනිි ඔය සැලිය බත්තියනවා සූපතියනවා, භාජනය වැංජන තියනවා. ඒවයින් බත්හා වැෙන්ජන බෙදාගෙන බලදන්න. මේන්ද මෞපියෝ කියයන කාට දකාශය බුදුහාහඳරුවන්ට. එතවට පිනතුනි තියරෙනවද ශද්ධාව තියන තැනකට තතාගත බුදුගෙනෙක් වනත් පින්නතුනි වැඩම කරනවා. පේනොවද සද්ධාවට කොච්චර හරියක් කරගන්න පුළුවන්න කියලා. පේනොද ස්‍රද්ධාවට පිතුනි. ොච්ට දුරගට යන්න පුළුවන්න්න කියලා. බුදුකෙනෙක් සමන්ගේ ගෙදරට වඩම්ම ගන්න මේ අම තර කොච ්‍රද්‍යාවවත න්ට ගටිකාට කොච්චර ්‍රද්ධාවක්තියෙන්ටවොන පින්නවන. දදුප්පත් වනත් මනුස්්‍යයා කා ද දරට කොච්ච හොදට පින තුන සලගන දඒ දදිවට දෙමප පියට සලකන. අනිත්්‍යක බලනකු කාශය බුදුහාමුදුරු ගටිකාර ගටයකාර කරෙහිති මුණු පින්ටුතුන විශවාසය කොචර කියලා. ඉති. ධන බෙදාගෙන බලදන්න කිව්වා. ඊට පස්සේ ගටීකාර ගෙදරවා. ගෙදරැවිල් ලැහුව අම්මිතාත්තේ මේ භාජනවල කෑමාඩුයි මෙම කෞුද. අනේ පුතේ දරුව කාශ්්‍ය බුදුරාන් වහන්සේ වැඩිය කළ පිළඳු. අනේ පින්නතුු ඒ සතුට ගටීකාරට මෙ වගේ හිතන් ඇතිවුණ මටලොකු ලාභයක් ලැබුණ කාශ්‍ය බුදුහාදුරු මගේ ෙදරට වැඩම කරලා. අපේ කොච්චර දෙියදද බුදු කනෙක් මංමගේ දුප්හත් මනුස්සේගේ මේ පැළපතකට වැඩම කළයි කියන්නේ. කාශ්‍යම බුදුරජාණන් වහන්සේට මම ඉතා විශ්වාසයි. මේ ප්‍රීතියෙන් හටගත්තු මානසේක සුවය ගටේ කාරකුම්ඹ කාරට දේශනාව කියනව පුරා අඩමසක් පෙන් තුනි පැවතුනා දවස් දාහතර. මව්පියන්ගේ ප්‍රීතිය සුකය දින හතක් පුරා පින්වතුනි පැවතුනා මෙකින් පින්තු මේ දේශනාව තේරෙනවන ගටියකාර අමතාත්ත ගැවිල් ලැහව අමිතාත්තේ මේ කුස්සේ එන තමේ භාජනවල කෑමඩුවයි කවු්ද කාශ්‍ය බුදු හදුරු වැඩිය ඒ සතුට ගටීකාරට සති දෙකත් තිබුණා එවාගේ අම්මතාත්තට ඒ සතුට පෙන්න්නතුනි සතියක් පුරා තිබුණා තවත් කමතක් කරන්නවා මහරජ මම එක් කලෙක වේහලිඟ ගම් නියම් ගමේ වාසය කරනකොට පෙරවර ඇඳ සිවුර ඇඳගෙන මේ පාත්‍ර යරගෙන ගටීකාරගේ මවුපියන් කරා ගියා ඔ කිව්වා දකොත් ටිකාර ගෙදර හිටියන. අම්මයි තාත්තකෝ ය සැලියේ ය යව කියන්නේ පිනතුනි බාරිවලට ඒවාගේ සූප මේ සියලු දේ තියනවාම ස්වාමිණි ඔබහන්සේ හොදට වලදන්න කිව්වා. උන් බලන්න පින්නතුනි ඒග වෙලාවිද ධානි තුන්නා. ඒග පි බාර තියනද ොක්ද ඒ ිකාරි පි ද ශ බුදු හන්රුවට ප ද ු ක ැ. දුව කියන්න පෙන්න්න තුනි කොච්ච වාසනාවත්. ඉට පස්ස කියන ම මේ කලෙක රයිතුමි වේහලිංග කියර නියම් ගමේ වාසය කරන්නකොට මගේ ගන්ද කොටිය තෙමුණ ගන්ද කොටේතිමෙනකොට භික්‍ෂෝන් නමතල මම කිව්වා ගටේකාර කුම්ඹකාරයාගේ නිවසේ ඕන තරන් මේවට හිවිලි කරන්න දේවල් තියෙනවා ඒයට ගේල් අරගෙනඉන්න කියලා. පින්නතු ික්‍ෂු හසලා ගිහිල්ලලා ගටිකාරය ගදර ැ දෙමවපියය අදයින එතකොට ගටිකාර හිටිය නෑ. මේ දේශනාවේ කියනවා පින්නතුනි වහලෙහි සෙවිලි කර තැබු තනගන්නාවිට මව්පියෝ කවරේ කුබල් හලයේ තනගන්න හුදයසීය. මේ භික්‍ෂුන් වහන්සලා මේ කුඹල් හලේ. එකග මැටිවලන් හදන තැන ඒ වහලෙන් තමයි පින්නතුනි මේ භාගතුන් වහන්සේ ගන්ධ කුටිය සෙවලි කරන්න පින්නතුනි මේ තන ගත්තේ එම නැත් මේ සෙවිලි කරන දේවල් පින්නතුනි ගත්තේ. තකට අන්ද දෙමව පියහනුව කෞද කෞද මේ වදිින්න කියලා. උන්හන්සලා කියනවා අම්ේ තාත්තයේ අපි කාශ්‍රය බදුහාදුරුවන්ගේ ගෝලෝ නැත්තං ශිෂ්්‍යයෝ නැත්තන් අපි භික්‍ෂුන් වහන්සේලා ස්වාමිණි මොකටද කාශ්ය බුදුහාන්දුරුවෙන් කුටිය ගන්ධ කුටිය තෙමෙනවා. අනේ පුතේ අනේ ස්වාමීණි ඕනෑ තරන් රග න්න ග පශ්නයක් න කිව්වා. ඊට පස්සේ ගටීකාරකගෙදර විල්ලහනව අම්මේ අර කුමල් හලේ වහල ඇත් දෙකවුද අනේපපුතේ කාශ්ච්‍ය බුදුහාමුදුරුවන්ගේ කොටියය තෙමෙනවයි කියලා සාමීන් වහන්සල ගත්තේ මේ සතුට සති දෙකක් පුරා පෙන්න්නතුනි පැමැති ගටීකාරට ඒ විතරක් නෙවෙයි දේශනාව කියනවා අම්ම තාත්තතයේ සතුට පින්නතුනි ප්‍රීතිය ලොක ලාබයක් කොට සතියක් පුරාපින්නතුනි පැවතුුණ. මේ දේශනාව කියනවා ආනන්දකිිකී කියන කසී රජු පිරිසිදුව සකස් කරල්ලද. දැන් කාශය බුදුහාමුදුරුවනි කී කියන රජ්ජුරුවන්ට මේ විස්තරය කිව්වේ කකී රජුරු ආරාධනා කළ මොකොටද බරනැස්ටුවර වස්සන්නේ කියලා කාශය බුදුහන්දුරුවකුව මට වස්සසාසන්න ඉන්න බැහැමොකොද ටී කාර නමැති කුබල් කරුවෙක් මට වස්වසන්න ආරාධනා කල තියෙනවා ඉනිසා මට එන්ට බෑ. ඉතු වහතට මට හුඳ පස්ථාවක කේනොදක ලැව්වාම පුදුමාකාර විදියට ගටිීකාර පිළිඳුව පින්නතුනි මේ වරණාව කළේ. වර්ණාව කල්ල වරණාව කල වරණාව කරලා අන්තිමට කේනුව පින්නතුනි ආනන්ද.කිකී කසීරජු පිරිසිදුව සකස්කරල ද රත්ත හැල් ඒවාගේ සහැල් ගැල් පන්සීයක් පමණ ඒ අවශ්‍ය කරන. වියන්ජනයට ඒවාගේ මෙමට අවශ්‍ය කරන දේවල් රාජපුරසයෝ ගටීකාර කුම්ඹ කාරය වෙත පින්නතුන ඇව්වා. රාජපුරසයඇති ය ව්වා. එකන්නේ කන්න බොන අවශ්‍ය කන දෙවල් සියලු දේම පින්නතුන ඇව්වා. ගටීකාර මොකදනු දෙ කළේ. රජුවනාහි බොහෝ ඇත්තකය. බොහෝ කටයුතු ඇත්තක තමමාට අවශ්‍යනතැය පමසා රජුම රජුටම බේවයි කියලා ආපසු පින්නතුි එ අව්වා. එක යනේ ගටීකාර. මේ කාශ්‍ය දු හදුරුවන්ට සැලකේ වෙන කාගෙන්වත් ලොකුවට යමක් බලාපොරොත්තු වෙන්නවේ පින්නතුනි. හැබැයි ඒකට පැහැදුණු කි රජ්්‍යුරෝ ඒැන කාශ්ව බුදුරහාාමුදුරුවන්ට මේතරන් ආදරේ මේ මනුස්සය සලකනව වන දුප්පත් මනුසේක මේ මන්සේ යම්කිසි උදවක් නමුත් පින්නතුනි. ඒ උද්ව හොඳදයි නමුත් ගටේකාරකිව්යේ මට මේේීනටක හොඳට මඇති රජතුමන මට මේකින් යැපෙන් නත් පොළුවන් මට වයන්තං වළදක් කදලා. අන්තන් වලදක්හඳලා පිකුණ ගත්තට මොකද මනිස්සුන්ට කවදවත් මනිස්සන් ම සල්ිගත්තනය කර ටික් මුහ ටක් මේවයින් තමයි මමගේ අමතාත්ථ පෝසණය කළ මට ඇතිකව්වා. ආනන්ද බුදුහර අන්තිමට කියනවා. ඔබට මේ වගේ සිතිවිල්ලක් ඇති වෙන්න පුළුවන්. මොකදද ඒකාලේ ජෝතිපාල මානවකයා වෙන කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒකාලේ ජෝතිපාල මානවකය වෙනකෙනෙක් වෙන්න පුළුවන් කියලා ආනන්දට හිතේ වේ ආනන්ද දෙසේ සි තන්නපා මම ඒ කාලේ ජෝති පාලමානවකයා මම ඒ කාලේ ජෝතිපාලමානවකයා, කවු අපේ බුදු හාමුදුරුව බලන්නකු පින්නතුනි. කෙස් වැටියෙන් ඇදගෙන එකක්රගෙන ගගේ කාශ්‍ය බුදු හාමුදුරු බලන්න එදා ගිහිල එක බනපදහාල පින්නතුනි පැහැදුුනා. ඉතින් මේ දේශනා පුරාහම කියවුණේ න මොකක්කත්නෙවයි. එකත් තමයි පිවතුනි මව්පි උපස්ථානය අනිතක දමයි එක සත්පුර සෑඇසුර කල් ්‍යයානමි රැතුර ැබු හාම සදධරමය. හිට ආශිරවාද හොම ලැෙනවා පින්නතුනනි ඒ විතරක් නෙවෙේ අපේ පින්නතුන්ට මතකයි අපේ බුදු හාමුදුරු එක ඇත්කුලේක ඉපදලා ඉන්න කොට පින්නතුන මව් ඇතින්න අන්දයි. මේ ඇත බෝසත් ඇතෙක්නෙ අනේ අන්ද තමන්ගේ ව මව ඇතින්න පින්නතුනි ගලුගහාාවක රඳවල තමයි මේ සතා මේ අම්මට සැලකුවේ පළතුරු පල බැලවක්කෝම් පින්නතුනු ගෙන දෙනෙනවා දවසක් මෙහිෙ මින්න කොට වැදක් කැලෑවට ඇවිල්ල යන්න විදික් නැතුව මේ කැලෑවේ අතර මංගුණා. මේ බෝසත් ඇතා කරපු දේතමයි හොඳවැලින්. අර වැද්දව පින්නතුනි කරටරගෙන ගමට යන්න පින්නතුනි පාර කියල දුන්න. මෙහිමින්නකොට දවසක් දා රජ්ුරුවන්ගේ පින්නතුනි ගුල් ඇතතා මරණයට පත්වුණ. මගුල් ඇතෑ මරුණාම රජුරු ඥාවක් නිකුත් කලාා මට මගුල් ඇතෙක් හොයල දෙනකෙනනකොට මෙන මේ වගේ සම්පත්තිනයි කියලා. ැ මේ මනොස්සේයට කාටද පින්නතුනි අර ද්දට මතක් වුණනාාද කියයනේ ඩිපුුර හන්සිවෙන්ටෝ නෑනේ. එදා ම කැලේ අරමං වෙච්ච බලාලේ මාව ගමට ගෙනත් දදාපො. ඒ තම ො රජවුවන්ගේ මුගල් ල විදරක රජුරුවන්ට කියිලකවවා රතු ග ො ක ලවේ. රජානනි පිතු අේස් පින්නතු කොහොමරි ගිහිල්ලා මේ ඇතාවල්ලගෙනවා. දැ මතකතියාගන්න මගු ඇතින්න අන්දයි. ද මව තන්න මයි මේ ඇත පින්නතුනි මේ පෝසණය කරන්නේ. ඒ අතවතම ල්ලගෙනවේල්ල ගෙනනවවි රජමාලිගායි මිදුල තිබා තිබ වෙලා වෙල පින්න තුනි කන්න දෙනවා බොන්න දෙනවා පුදුම් විදිීර දෙනවා රජෙනෙක් දෙනකොට හිතාගන්න පුළුවන්න පින්නතුනි ඇතකටුන මොන මේ ඇතා මොකූත්ම කන්නේ. ඇයි මේ ඇතාට මතක් වෙනවා කවුද අර ගලු ගොහාවෙන්න තමන්ගේ අන්ද පින්නතුනි මවවෙතින්න. අන්ද මවවතින්න. දෙන කිසිම දෙයක් අන්න බොඩි නෑ. බලන්න එතකොට තිරිසං සතෙකොට උනත් පින්නතුනි මොනතරන්නං ඒවිදියට සංසාරක පුරුද්ධට තමන්ගේ අම්මා අර ගළුගාාවතිය රදවල පින්නවතුනි රද වගෙන හිට පියවගත මේ ලංකාවේ. මේ ලංකාවට වූ පස්වනියක් බෝ රජ්ජරුවෝ තමන්ගේ අම්ම නාවල කවල පෝලක් ඇතකුණු අතගාලා අන්තිමට පින්නතුනි පස්මෙනයක් බෝ රජ්ජුරුවෝ ඔතුන්න්න සෝදගත්ත කියල කියන්නේ අම්ම නා නැදගත්තු දිීරෙද්ද වතුරොටික මිරි කළ. එතුමා ඒක සැලකේ ලොකු ආශිරවාදයක් කැටියට. ප්‍රජවරු ඔටුන්න සෝධනවා ඒ සෝධන්නය පෙන්නතුනි සුවඳ පැණි. නමුත් මේ ලංකාවේ පස්මිණ යක් බෝ රජ්වරුවෝ ටුන්න සේදුවේ අම් නානදගත්තු දිරද්ද වතුරොටි මිරිකල ඇතු යි සලක ශිවාද කටයටට. ඒ නිසා දරුවන් හොඳට මතකතියා ගන්ට ඕන. ම ැතිවුනත් තාත්ත නැති වනත් අම්ම හිටපු කාබරේ සුවඳයි. තාත්තහිටපු කාම්බරේ සුවඳයි. ඒවාගේ අම්ම නැතිවනත් ඒ අම්ම ග්‍රෙදිවල සූඳ තියෙනවා. තාත්ත නැතුවනත් තාත්ත ග්‍රෙදිවල සෝඳ තියෙනවා. ඒ සුවඳින් කොච්චන කාලයක් නං පින්නතුන දරවිකොට ජීවත්වන්න පුළුවන්ද. පිනදුට මතකයි අපේ ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සගේ අවසන් කටයුතු ඔක්කෝ මිවර කරලා ජේතනාරාමයට වැඩම කරලා හර ගන්ද කටේ පින්නතුන දොර රිය. පුදම සූදක් තිබුණ කාගෙද බුදු හාමුදුරුවන්ගේ බුදු සුවන්ද ඒ බුදු සුවන්දට අනේ පින්නතුන ආනන්ද හාමුදුරුවූ පුරා තුන් මාසයක් හොඳට පස්ථාන කළා. බුදුහාමුදුරු නැතත් උුණනු පැ හදල ආරාධනා කලා ස්වාමීනනි භාගොතුන්වාන් දැන් ස්නානය කරන වෙලාවයි සාවාමීනි භාගොතුන්වාන් දැන් දාන බඳන වෙලාවයි. අන්නන්නේ බිදිට. ඒකන්නේ ජයමාන බුදුගෙනකුට කරන ගෞරවේම. ගෞරව යම ආනන්ද හාමුදුරුව පින්නතුනි පිරිිනිවන් පැවත් අතාගත බුදුගෙනකුට පින්නතුනි සිද්ද කලා. ොච්චර නං පින්නතුනි වටිනවද. කොච්චරනං පින්නතුනි වටිනවද. ඒ විතරක් නෙවෙේ. හොඳ පැත්ත වගේ පින්නතුනි බුදු හාමුදුර දේශනා කළා පරාභව සූත්‍රයේදී. යෝ මාතරංවා පිතරංවා, ජින්නකංගත ඔබ්බ නං පහු සන්තෝ න භරතී තම් පරාභෝතෝමකාක්. යම්කසි දරුවෙක් පුළුවන්කම තියෙද්ද. දෙමපියන්ට සලකන් නැත්තං පෝසනය කරන්න නැත්තං තම් පරාභවතෝමකං ඒ දරුවා අනිවාරීං පින්නතුනි පිරහීමකට පත්වෙනවා මයි. සහර දරුව ඉන්නවා ඉගෙනගැ ඉගෙනගෙන ඉහලට ගියාට පස්සේ ඒ ඇත්තු කියනවා. අම්ම තාත් අපිට මොනුවද දුන්නේ. අපිට ොෝද කලතියෙන්. අපි මහන්සේල අපිග ත්තේ අමතාත ක කියීප දෙවන අදි මෙතන නෑ හමත් කතාග නැත්තව ඉන්නවා. කිසිම දවසක මකතියා ගන්න එහෙම කතා කියන්න එපා. ොනතරං මන් ත්සාහ මන්ගේ පින නිසාප ඉගනගන්න පුළුවවාන් නමුත් අතයි නොකඩ මේලෝක දිරිපත් කල බිහිරයක පින්නවතුනි, කුසල්ලක්ු සල් පින් පවකිල ි ට ි. සහර දරු ඉන්නම තමන් සංසාරගෙන පිනෙෙන් ඒහලට හහි ලිගනගන්න ඒක වෙනම කතාවක් නමුත් පින්නනතුනි කිසිම දවසක් කොච්චරහිලට ගත් තමන්ගේ දෙමවපියෝ පහත් කරල කබදාවත් සලකන්ට එපා අනිවාරයෙන් වර්දනක වරදිනම තමයි. එනිසා තමන්ගන්න දුරු අටකනං. දුරට හරිකමක් නෑ දෙමවපියෝ ගෙන්න්න ගැෙන ඒ දෙමවපියන්ට සලකන් ඕනෑ. ඒවාගේම ්‍රද්ධාසීලාදී ගුණ දහම් දියුණු කරගන්න අවස්ථාව හදල දෙින් ටඕනෑ. ඒ කරන දරුව නැතුවානෙවෙයි. ඒ සාද මේ පින්කම. බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරුවෙන් සම්පූර්ණ කලාා මේ ගෙනන ගත්තේ මජ්ිම නිකා දෙව නිකොටසේ. ගටීකාර සූත්‍ර දේශනාව. මේ දේශනාව ශවනයකිරීමෙන් පහළක ගත්තු පුුණනිිකු සල් බලයින්. පින්වා සෑමදනාට මුතුම් චතුරාරි සත්‍ය ධර්මා බෝධයෙන් සුකසාගත පෙති පදාවෙන් දුක් කෙලවරකොට නිර්වානා බෝධයම සාක්සාාත්වේවායි සාධූ 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 කියල ප්‍රාර්ථනා කරමු. අත් ධර්මදේශනාවේ හි දායකත්වේගෙනටයුත්තු කොල ඔස්ටලියාවේ මෙිල්බ නවර පදිංචි, විටෝරිියයා ප්‍රාන්තේ යංක තුන්දා සෙකසේ හැටාට ලිපිනේ පදිංචි, රංජිද්ධ සිල්වා මහත්ම රේණුකා මහත්මියය දෙමුතු පුතුණුවන් සහ. මංජ මංජලී ලේලිය. මේ දරුව දෙන්න බොහෝම රද්ධාවෙන්. මේ අමතාත වෙනවෙ මේ පින්ක සිද්ධලේ ඔස්ටලියයා වෙසන ංජිද සිල්ලා මහත්මගේ පියන් වහන්සගේ හැත්තෑවන උපන්දිනය වෙනුවේ. අපිත් තාශිරුවාද කරන අප රංජද සිල්ලා පියතුමාට වි්‍යස්ත්‍රී ජැස්්‍රීමමා බෝහාම් තුරන්ගේ පිහිට ආචිරුවා දේල බේවා ද්‍රෝණයක් ධාතුන් තැන් පත් කොට ඇතුරුගන් වලි මහසැයි, අනන්ත ගුණ බල ආචිරුවාදේල බේවා. නිිදුක් වේවා දරෝගි වේවා සුවපත්වේවා රංජිද්ධ සිල්ලා පියයාානන්ට දීරුගාවි ශම්පත්තියම ලැබේවා ලැබේවා කියලාපි ආශිරුවාද කරනවා. ඒවාගේ රංජිත් මහත්මාගේ ත්‍රේණුකාා මහත්මන එක දෙපාර්ශ්වයේ මේ පල්ලවසපත්වුණු දෙම උපයන්ටත් සහෝදරියන් දෙදනාටත්.ඒවාගේ මිය ගිය සකටය ුතුසීලු ඥාතියන්ටත් මීට මාස දෙහෙකට කලින් පරලවසපත්වන්ට ේදනු මැලෙසියාවේ සුනේත්‍රා. ෝ ඥාති සහයුරියයටටත් ඒවාගේම කුම දුනී ත්‍රිකා වෙල ඥාති සොහොයුරියටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. ඒ දෙපළගේ සසර ජීවිතය පරලොව ජීවිතය සුව පත්වේවා සංසාරදු කෙලවර අමා මහා නිවනින්ම නිවී සැනචෙත්වායි සාධූ, සාධූ සාධූ කියලපින් අනුමෝදන් කරන්න එවාගේම පින්නතුන්ට සැමදත් බොහොම කරුණාවෙන් මෛත්‍රීෙන් අවවාධනු සාසනා දෙෙන ජ පාදාප හගොල්ල සෝමවන්සසා ිධාන මහ සාවාමීද්‍රයන් වහන්සේ ඇතුළු. සේලු සාමින්න් වහන්සේලාට නිදුක් නිරෝග සම්පත්තියයේ චරජීවනේ දී රුගායු ම්පත්තිය මලබේවා. අපවත් වී වදාල බෝධි සත්ව ගුණුවෝ පේත නම කියන්නට අවසරයි නායුනිි අරයිය දම්මා බිදධාන. මහාසාවාමීද්‍රයන් වහන්සේ ඇතුළු ගොටඇති. අපවත් වී වදාල සියලෝම සාමින්න් වහන්සේලාට ඇතු ෝධියයකෙන් නිිබනික් සැසන්නට මේ උතුම් පුරර්ණෙකුසල් හේතුවාසනාවේවායිසාධූසාධූ කියල පින් දෙමු. ඒවාගේම මාලිගවි ලස්ස ජනායක ස්වාමීන්නර් වහන්සේ ඇතුළ කාරිම්ඩලේ සෑමදනාටමත්. අද මේ ධර්ම දේශනාව ශ්‍රණනයක ලක්විස ලෝබචි කොයිකාටත් නිදුක් නිරෝග සම්පත්තියල. බේවා උතුම් තතුරාරි සත්‍ය ධර්මයමා බෝධ වේවා මේ සත්්ධර්ම දේශනාමය පින් ස්ධර්ම ශ්‍රවණය. සෑබදනාටම නිවන්දුුරොටුවක් බවටම පත්වේවායි සාදුසාධූ කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාබත් ඇතුව පන්නතුනි අපි දෙවියන්ට පින්දෙමු. ආකාසට්හාාචබුම්මට්ටා දේවානාගාමහිද්දිකා පඥ්ඥන්තන් අනුම දිත්පාචිරංරක් අන්තුසාසනං චිරංරක්කන්තු දේසනං චිරරක්. අන්තොත්වන් සදා සාසාදුූ සාතුූ දෙමවපියන්ට සැලකීම ඉතාමත්න යහපත් කුණන්කයක් දෙමවපියන්ට නොසැල්කුවොත් අපට අපගේ ජීවිතය පර්තිනවා නියතයි පිළිබඳවයි අද ගෞරවනිය දේශකයණන් වහන්සේ මේ උතුම් ධර්මදේශනාවෙන් ඔපට රැගෙනාවේ. අද දවසේදී මෙම උතුම් දේශනාව මජමනිිකායේ දෙවනි කොටසෙහි එන ගටිකාර සූත්‍රදේශනාව ඇසුරෙන් දෙමාපිය උපස්ථානයේ වටිනාකම් පිළිබඳව. අදවසේදී අපට මැනමින් පහතාතුන් ගෞරවනීය දේශිකයණන් වහන්සේ වන ගොතටුව චඳන විහාරයේ ගර විහාරාධිහිපති, මාර්ගමසිරී වජරඥාණ ධර්මාර්තනයක් චාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික අවසරයිනම් කියනට පූජනය හිඟුඩේ පං්ඥාසේකර ස්වාමින් වහන්සේට. තවත්්චිරාත්කාලයක් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය ජිරස්ථිතිූදසා මෙමනි උතුම් උදාාර්තර වූ ශාසනික සේවාවන්වල නේලනට අවශ්‍ය ශක්තිය දෛරිය වාසනාව, නිදුක්නීරෝකී සූපත්භාවේ ලබේවයි අප සාතුන්හදනක්වා ප්‍රාථනාවන්නේ කරමු. සාතු සාතුසාතු. එමෙන්ම අද මෙම උතුම් සජීවී ධර්මදේශනාව සඳහා බැති පරපුූ දායකත්වය ගෙන කටයුතුකනු ලබන. ඕස්ට්‍රඩියාවේමල්බැඩුවර වික්ටෝඩියයා ප්‍රාන්තේ අංක තුන්දාස් එකසේ හැටාට ලිබිහි පතිංචි, රංජිත්ධ සිල්වා මහත්මා ප්‍රේණුකා මහත්මිය දිමුතු පුතන්වන් සහ මංජලී ලේලියන ඒ පින්මත් පිරිිස අරමුණු වශයෙන් බලාපොරොත්තුවන්නා වූ සිල්ම හපත් කාරණාවන්, එයාකාරයම ඉෂ් සමුතිමත් භහාවයට පත්තේවා ධර්ම ශ්‍රවනය කලාා වූ ලක්වාස ලෝකවාසි ඔබ සීරම් දෙනාකත් යහපත්්‍රාතනාවන්, එයාකාරයම ඉෂ්ඨ සිතවෙවායන බලාපොරත්තුන් පෙරදරිකරගනිමින්. දිදුල බෞදතරූ පහනිී නාලිකාව අද දංසට නීමිත ඔබට සංනිවේදනය කරන උතුම් සජීවී ධර්මදේශනාවන් මෙලෙස අපනිමාවට පත්කරන්නවා. ඔබ සියලම දෙනාට සම්මා සම්බුදු සත්නයි.